යුක්‍රේනය තුල ක්‍රියාත්මක රුසියා අණු ආක්‍රමණය සඳහා රුසියාවේ ප්‍රබලතම ප්‍රහාරක ගුවන් යානය භාවිත කර තිබෙනවා. නවතම වාර්තාවක් තුලින් රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා කළේ ස්ටීල් තාක්ෂණයෙන් යුක්ත SU-57 ප්‍රහාරක යානය යුක්‍රේන හමුදා ඉලක්ක වෙත පහර දීම සඳහා යෙදවූ බවයි. යුක්‍රේන ආක්‍රමණය සඳහා SU-57 භාවිත කළ බව රුසියාව විසින් නිල මට්ටමින් පිළිගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. ශබ්දයේ වේගයෙන් දෙගුණයක වේගයකින් පියාසර කරන මෙම යානා ගුවන් ආරක්ෂණ පද්ධතීන් තුලින් වැළැක්වීම අසීරු බවද පවසා තිබුණා. රුසියාව සතුව SU-57 යානා පහක් පවතින අතර ප්‍රහාර සඳහා යානා හතරක්ම භාවිත කර පැවති බව පිළිගෙන තිබුණා. රුසියාව විසින් SU-57 යානා භාවිත කළ බව යුක්‍රේන හමුදා විසින්ද පිළිගෙන තිබෙනවා. නිවේදනයක් මගින් යුක්‍රේන හමුදා සඳහන් කළේ රුසියාවේ ප්‍රබලතම යානා විමහෙලීමේ හැකියාව තමන් සතු බවයි. යුක්‍රේනය තුළ ප්‍රහාර සඳහා SU-57 භාවිත කළ දර්ශනද මේ සමග නිකුත් කර තිබුණා. මේ අතර ස්වයං ප්‍රකාශිත ලුහාන්ස් කලාපය පූර්ණ වශයෙන් රුසියානු හමුදා විසින් යටත් කර ගනු ලැබූ බව යුක්‍රේන ජනපති විලද්මීර් සෙලෙන්ස්කි පිළිගෙන තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් යුක්‍රේන ජනපති සඳහන් කළේ අහිමි වූ ලුහාන්ස් කලාපය පූර්ණ වශයෙන් ජලි මුදා ගන්නා බවයි. මේ වන විට යුක්‍රේන හමුදා ලුහාන්ස් කලාපය ආසන්නය තුල ශක්තිමත් ඉදිරි ආරක්ෂක බලලක් නිර්මාණය කර පවතින බව යුක්‍රේන ජනපති සඳහන් කළා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු ගගනගාමීන් විසින්ද ලුහාන්ස් කලාපයේ රුසියානු ජයග්‍රහණය සමරා තිබෙනවා. රුසියානු ධජයක් ප්‍රදර්ශනය කරමින් ගගනගාමීන් සඳහන් කළේ වසර 8ක් පුරා ලුහාන්ස් කලාපයේ ජනතාව දරූ උත්සාහය සඵල වූ බවයි. මෙන්න ඉදිරියට සම්පූර්ණ මට්ටමේ ලුහාන්ස් කලාපය රුසියාව සතු භූමියක් ලෙස පවතිනු ඇති බවද පවසා තිබුණා. මේ අතර තීරණාත්මක මට්ටමේ ලුහාන්ස් ජයග්‍රහණයෙන් පසු ස්වයං ප්‍රකාශිත ඩොනෙට්ස් කලාපය අත්කර ගැනීම සඳහා රුසියානු බෙහෙවුම් වර්ධනය කර තිබෙනවා. ඩොනෙට්ස් කලාපයෙන් අඩක් රුසියානු පාලනයේ පවතින අතර ඩොදුරේදීම සම්පූර්ණ කලාපයම අත්කර ගන්නා බවයි ඩොනෙට්ස් බෙදුම්වාදී කණ්ඩායම් සඳහන් කළේ. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා සඳහන් කළේ ඩැගනීර යුක්‍රේනයේ ඩොනෙට්ස් කලාපය තුළ සාර්ථක මට්ටමේ රුසියානු බෙහෙවුම් ක්‍රියාත්මක බවයි. දිනය තුළ යුක්‍රේන හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් නිර්වද්‍ය මට්ටමේ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවද නිවේදනය කළා. ස්ලෝවියන්ස් නගරය රුසියාවේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇති අතර යුක්‍රේන හමුදා අඛණ්ඩව පසුබසමින් පවතින බවයි දන්වා තිබුණේ. මේ අතර රුසියාවේ බෙල්ගොරෙද් වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරය වඩාත් බරපතල මට්ටමක පවතින බව අල් ජසීරා වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. බෙහෙදේ නගරය පුරා පිපිරීම් වාර්තා වී තිබූ අතර සැලකිය යුතු මට්ටමේ දේපළ හානිය වාර්තා වන බවයි එම වාර්තාව සඳහන් කළේ. යුක්‍රේන ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි මට්ටමේ ප්‍රතිචාර දැක්වීම සඳහා රුසියානු ජනපති නියෝග කර පවතින බවද අල් ජසීරා පැවසුවා. මේ අතර දකුණු යුක්‍රේනයේ මයිකලයු ආසන්න කලාපය තුළ යුක්‍රේන හමුදා ඉදිරියට ගමන් කිරීමට සමත්ව තිබෙනවා. කාර්කිව් නගරය ආසන්නයේදී රුසියානු හමුදා ශක්තිමත්ව සිටියද යුක්‍රේන හමුදා ඉදිරියට ගමන් කිරීමට තැත් කරන බවයි නවතම වාර්තා පැවසුවේ. මේ අතර යුක්‍රේනයේ වෙත සන්නද්ධ රථ සපයන බව ඔස්ට්‍රේලියානු රජය අද දන්වා තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් තුළින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ බොෂ්මාස්ටර් සහ තවත් සන්නද්ධ රථ තොගයක් යුක්‍රේනය වෙත ලබා දීමට කටයුතු කරන බවයි. ගත වූ දිනේදී යුක්‍රේනයේ සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තුර්කියට ලඟා වූ රුසියාවේ ධාන්‍ය නෞකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ධාන්‍ය තුග යුක්‍රේනයෙන් සොරා ගනිමින් තුර්කිය බලා රැගෙන ගොස් පවතින බවටයි යුක්‍රේන රජය චෝදනා කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.